කරන්නේ ඔය 931.35 කියන වැලියු එකට එකතු කරනවා ඔය වැලියු එකෙන් 14ක් නේද ඔය මුල් ගාණෙන් 14ක් 931.34 14ක් කියලා කියනවා ගත්තම එයි වාට 130 වගේ ගණක් එයි ඒක එකතු කරනවා අඩු කරනවා මොකක්ද කූපන් ඉන්ට්‍රස්ට් එක දැන් මෙතනදී කූපන් ඉන්ට්‍රස්ට් එක කීයද ෆේස් වැලියු එක 10න් 112ක් 120යි 120 අඩු කරන්න ඕනේ එහෙනම් මුල තියෙන අගේ 931.34 නැත්නම් 35 එකතු කරනවා 130.38 කියන ඒ yield එක අඩු කරනවා coupon interest එක cash flow එක 120 අඩු කරා. දැන් පළවෙනි අවුරුද්ද අවසානයේ වට ලැබෙනවා මේ bond එකේ value එක. නැත්නම් දෙවෙනි අවුරුද්ද මුල value එක කීයද? 941.72 ගාණක් ලැබේ. හරිද? ඒ තියෙන දෙවෙනි අවුරුද්ද මුල value එක. දෙවෙනි අවුරුද්ද එක් කරන්නේ ඔකට එකතු කරනවා yield එක. 941.72 ට එකතු කරනවා. ඒකෙන් 114ක්. ඒ 941.72 කින් 114ක් ගත්තම ඒ 131.84 ඔය ගාණක් ලැබේ. එකතු කරනවා ඒක. අඩු කරනවා මොකක්ද? අඩු කරනවා coupon interest 120. coupon payment 120ක් අඩු කරනවා. හරිද? අඩු කරාම දෙවෙනි අවුරුද්ද අවසාන ලැබෙයි value එක 953.56 ඔය ගාණක් ලැබේ. එහෙනම් දෙවෙනි අවුරුද්ද අවසානයේ bond එකේ value එක නැත්නම් තුන්වෙනි අවුරුද්ද ආරම්භයේදී bond එකේ value එක 953.56 ගාණක් වෙනවා. ඒතර ඔය විදිහට හැම අවුරුද්දෙම කරගෙන යන්න පුළුවන් වාට. හැම අවුරුද්දෙම ඔය විදිහට 3 4 5 හැම අවුරුද්දෙම හදාගෙන යන්න පුළුවන්. අර ක්‍රමානුකූලව පෙනේ දැන් තිබ්බ value එක බිංදු අවස්ථාවේ තිබ්බ value එක 931.34යි. ඒක පළවෙනි අවුරුද්ද අවසානයේ 941.0 ගාණක් වුණා. දෙවෙනි අවුරුද්ද අවසානයේ 953.0 ගාණක් වුණා. ක්‍රමානුකූලව මොකක්ද වෙන්නේ? ක්‍රමානුකූලව එනාගේ වැඩි වෙනවා නේද? ක්‍රමානුකූලව ලැබෙනාගේ එන්නෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒතර ඇයි එහෙම වෙන්නේ? එහෙනම් මොකක් නිසාද එහෙම වෙන්නේ? ඒ කියන්නේ අර එකතු වෙන ගාණ නැත්නම් yield එකන එකතු වෙන ගාණ අඩු වෙන ගාණ coupon එක. අඩු වෙන ගාණ වඩා එකතු වෙන ගාණ වැඩි නේද? අඩු වෙන්නේ කියද 112ක කූපන් එකක්. හැබැයි 114ක yield එක එකතු වෙනවා. අර එකතු වෙන ගාණ වැඩි. ඒ නිසා තමයි ක්‍රමානුකූලව වෙන ගාණ වැඩි වෙන්නේ. කලින් එකේ එහෙම නෙවෙයි උනේ. කලින් එකේ කූපන් එක 112 හැබැයි yield එක 110යි. අර 110ට වඩා අඩු වෙන 112 වැඩි වුණා. ඒ නිසා අඩු වුණා ක්‍රමානුකූලව. නමුත් මෙතනදී මේ discount bond එකේදී වෙන්නේ ක්‍රමානුකූලව මේ value එක එක දිගට වැඩි වෙනවා නේද? මුලින්ම 931 ගාණ තිබ්බට අවුරුද්දක් පාසා යන්න යන්න අර එකතු වෙන yield එක 114ක් එකතු වෙනවා. හැබැයි අඩු වෙන්නේ 112ක් විතරයි. ඒ නිසා ක්‍රමානුකූලව අගේ වැඩි වෙනවා නේද? එහෙම තමයි වෙන්නේ. ඒක දැන් මේ විදිහට හිතන්න පුළුවන්. දැන් අපි දන්නවා investment account එකේ අවුරුදු පහ අවසාන ඉතුරු වෙන්නේ මොකක්ද? bond එක විකුණලා ගන්නගේනේ. bond එක විකුණන්නේ කීයද? redemption value එකට. face value එකට. ඒ කියන්නේ රුපියල් 1000ට තමයි විකුණන්නේ. නේද? දැන් 931කට අපි ගන්න එක අනාගතයේදී විකුණන්නේ අවුරුදු පහ අවසානේ 1000ට. එහෙනම් ওই investment account එකේ අවුරුදු පහක් ඉවරනකොට ඉතුරු වෙන නගේ කීයද? 1000 තමයි ඉතුරු වෙන. අපි කලින් කිව්වනේ ඒක. ඒක 1000ක් ඉතුරු වෙන නම් ওই value එක ක්‍රමානුකූලව මොකක්ද වෙන්න ඕනේ? අවුරුදු පහ පුරාවට වැඩි වෙන්න ඕනේ. ඒ නිසා අද 931 ගාණ වුණාට අවුරුද්දක් ගාණ යන්න යන්න ওই ගාණ එන්නෙන් වැඩි වෙන්න ඕනේ. වැඩි වෙලා අන්තිමට 1000ට එනවා. ඔයා ඕනනම් Excel එක හදලා බලන්න පුළුවන්. හදලා බැලුවම value එක වාට පෙනේ ක්‍රමානුකූලව වැඩි වෙනවා. වැඩි වෙලා අවුරුදු පහ අවසාන 1000ට එනවා. හරිද? ඒතර මේ වගේම වටින chart එකක් ගහලා බලන්න පුළුවන්. හැම අවුරුද්දෙම ඒතර value එක ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒතර ඔයාට පැහැදිලිව කියන්න පුළුවන් premium bond එකක් නම් කලින් අපි කතා කරපු එක value එක ක්‍රමානුකූලව නැත්නම් price එක ක්‍රමානුකූලව අඩු වෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම discount bond එකක් නම් value එක නැත්නම් price එක ක්‍රමානුකූලව වැඩි වෙනවා over time. හරිද? ඒතර ඕක තමයි ඔය මේ slide එකේ chart එකක් වගේ ඇඳලා තියෙන අර එකක් පහළට එනවා එකක් ඉහළට යනවා ඇඳලා තියෙන එක තමයි. ඒතර එකෙන් පෙන්නන්නේ අතරම කොහොමද මේ එක එක bonds වල ගමන් මාර්ගේ premium bond එකක් කොහොමද? ඒ වගේම ගත්තොත් එමේ discount bond එකක් කොහොමද? අර හැමතිස්සෙම පේනවා. අර හැමතිස්සෙම අර value එක දැන් අපි premium bond එකේ එන්නේ අඩු වෙනවනේ නේද? ප්‍රීමියම් බොන්ඩ් එකක ප්‍රීමියම් එක කියලා කිව්වේ අපි 1000ක් ෆේස් වැලියක වෙද්දී වැඩිපුර ගාණක් ඉවරන එක ගත්තේ. ඒතර වැඩිපුර ගෙවුව ගාණ ක්‍රමානුකූලව මොකක්ද වෙන්නේ? අඩු වෙනවා නේද? 1000 තමයි ෆේස් වැලියු එක. මුහුණතේ තියන අගේ. නමුත් ඊට වඩා වැඩි ගාණක් තියලා බොන්ඩ් එක ගත්තා. ඒතර වැඩි ගාණක් තියලා ගත්තා කියන්නේ 1075 කියන එකනේ. ඒතර ඒක තමයි වැලියු එක. ඒ ක්‍රමානුකූලව අඩු වෙනවා කියලා කියන්නේ ඒ වැලියු එකයි ෆේස් වැලියු එක අතර තියෙන පරතරය මොකද වෙන්නේ? ක්‍රමානුකූලව අඩු වෙනවා. ෆේස් වැලියු එක සහ ඒ අපි යොදව මුදල් අතර තියෙන එතන මේ විදිහට value එක ක්‍රමානුකූලව අඩු වෙනවා කියලා කියන්නේ. කියන්නේ bond එකේ price එක ක්‍රමානුකූලව අඩු වෙනවා කියලා කියන්නේ face value එකත් එක්ක compare කරාම ඒ gap එකත් මොකද්ද වෙන්නේ? ක්‍රමානුකූලව අඩු වෙනවා. 1000 සහ value එක අතර තියෙන gap එක ක්‍රමානුකූලව අඩු වෙනවා. කියන්නේ premium bond එකක් නම් ක්‍රමානුකූලව අවුරුදු ගාණක් පුරාවට යනකොට premium එක ඒ gap එක කියන්නේ premium එක. premium එක ක්‍රමානුකූලව අඩු වෙනවා. value එකත් ක්‍රමානුකූලව අඩු වෙනවා. නේද? අඩු වෙලා අන්තිමට 1000ට එනවා. ඉතින් discount bond එක ඕකෙම අනිත් පැත්ත.
ඩිස්කවන්් බොන්ඩ එක වැලිව එක කියන ෆේස් වැලි එක හරන දහ වුණනාට මුහුණතේ ගහලති දහවනට අපි ගත්ත අඩු ගානකට නේද අපි ඩිස්කවන්් එකක් තියාගෙන තම ගත්ත අඩු ගානට ගත්තේ හැබැයි ඒ ඩිස්කවන්ට නමසි තිස් ගානකද වෙන ක්‍රමාණකුල වැඩි වෙනවා නමසි තිස් ගානකෙන කියන ක්‍රමාණකුල දහ දක්වා ලං වෙනවා එහෙම ලංවෙන ලංවෙන් අර දහට වඩා අඩු ගාන දාහිඳන් නමසි තිස්සකට තින් පරතරය ඒ ක්‍රමාණකුලමකද වෙන්නේ පරතරයක් ක්‍රමාණකුල වඩු වෙනවා නේද වැලිව ක්‍රමාණකුල වැඩි වෙන්න අර පරතරය ක්‍රමාණකුල අඩු වෙනවා එන ඩිස්කවුන්ට් එක වගේම ප්‍රීමියම් එක දෙකම ක්‍රමාණුකූලව අඩු වෙනවා. එන ඩිස්කවුන්ට් බොන්ඩ් එකක අපි කාලය පුරාවට ඕවර් ටයිම් යනකොට වැලියු එක එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම ඩිස්කවුන්ට් එක ක්‍රමාණුකූලව මොකක්ද වෙන්නේ? ඩිස්කවුන්ට් එක ක්‍රමාණුකූලව අඩු වෙනවා. ඒ වගේම ඒ බොන්ඩ් එකත් අනිවාර්යයෙන්ම රුපියල් 1000 කියන අවසාන අගයට අවුරුදු 5 අවසන් ළඟා වෙනවා. ඒතකොට දෙන්නම පටන් ගන්න තැන දෙකකින් උනාට ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් බොන්ඩ් අන්තිමට නවතින්නේ එකම තැනකින් තමයි රුපියල් 1000න් තමයි නවතින්නේ. හරිනේ ඒක. ඒ පාට් එක ඉවරයි. ඒ තියෙන්නේ price of a bond over time.